අයිබෝවන් සියස ටීවී අද අපේ කතා බහ කෙනෙක් මරුණට පස්සේ දවස් 7ක් ගිහින් මියගිය කෙනාගේ ආත්මයට සහනයක් ලබා දෙන්න පින් අනුමෝදන් කරන්න දානයක් බණක් කරන්න හරියට සැලසුම් කරන්න කොහොමද කියන එක වෙන. ගෙදරක කෙනෙක් මියගියාට පස්සේ 7 දවසේ බණ කීම සහ පහුවදා දන් දීම අපේ සාම්ප්‍රදායික දෙයක් සිරිතක්. 7 දවසේ ධර්මදේශනාව වෙනුවෙන් මියගිය පුද්ගලයාට ගෙදරින් පිට ගොක්කල ආවරණයක් හදලා ඒකේ පහනක් දැල්වලා ආහාර බඳුනක් තියලා ආරාධනා කරන එක සම්ප්‍රදායක්. එන්න ඇවිත් මේ ටික කන්න බණ අහන්න කියලා. පින් රැස් කරගන්න කියලා. අපේ විශ්වාසයක් තියෙනවානේ මැරිච්ච කෙනාගේ ආත්මය දවස් 7ක් යනකම් ඒ අදාළ භූමිය සැරිසරනවා කියන එක. 7 දවසේ ධර්මදේශනය මියගිය ඥාතියා මුල් කරගෙන සිදුවෙන දෙයක් හින්දා ගොක්කොල ආවරණයක පහනක් දැල්වලා ඥාතියට බණ අහන්න ඒ වගේම ආහාර පුද ලබා ගන්න මෙතෙන්ට ආරාධනා කිරීම තමයි අපේ සිරිත. ඒක මියගිය කෙනාට ඒ ආත්මයට ලබා දෙන ගෞරවයක් අවස්ථාවක්. මේ වගේ තැන්වලදී බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා ගෙන් බලන්න ආත්මය එනවද දීලා තියෙන ආහාර ටික අනුමෝදන් කරගන්නවද කොටසක් අඩු වෙනවද මොනවාද වෙන්නේ කියලා. එහෙම වුණ තරම් කතා ඇති. ලබා ගන්න කෙනෙක් හිටියොත් දෙන දේ සහ ලබා ගන්න එක අපිට පේනවා. ඒක දාණය, දේව පූජා, බලි ආදිය කරනකොට පිදීම පමණයි දෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක භුක්ති විඳින එක අපිට පේන්නේ නැහැ. මියගිය ආත්මය මේ ආහාර පුදිනවද නැද්ද කියලා අපි ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. සමහර තැන්වලදී ටිකෙන් ටික ටිකෙන් ටික ආහාර අඩු වෙනවා. ඩොපිනින බලවේගවලටත් පෙනෙන උදවියටත් ලබා දෙන දේ කුසල් තියනවා කියලයි ආගම දහම උගන්වන්නේ. ওই කේන්ද්‍ර සටහනේ ග්‍රහ බලය දුබල වෙලා මියගිය උදවියට ඒ කුසල් අනුමෝදන් කරගන්න විදිහක් නැහැ කියලත් සඳහනක් තියෙනවානේ. ඒ නිවැරදි පිළිවෙත හඳුනා ගැනීම හැමෝටම යහපතක්. නැත්තම් එහෙම කේන්ද්‍ර සටහනේ පින් ලබා ගැනීමේ බලයක් නැතුව මියගිය කෙනෙක් හිටියොත් 7 දවසේ දාන්න දීලා අර පහනක් පත්තු කළ ආහාර ටිකක් දුන්නයි කියලා ඒ ආත්මයට ඒ දේවල් ලබා ගන්න බෑ. මේක හරියට කරන්නේ කොහොමද? මිනිස්සෙක් මිනිස්ස කය අතහැර යාම දුකට කරුණක්, සංවේගයට කරුණක්. එවැනි අවස්ථාවන් වලදී පිරිත් කීම වගේ යහපත් දේවල් තුنين ඒ මියගිය ආත්මයට සිතුවිලි තරංග වලින් යහපතක් කරන්න පුළුවන් කියන එක විශ්වාසයක්. තණ්හාව, ආශාව මැද මියදෙන පුද්ගලයා ප්‍රේත, භූත මේ වගේ පහත් බලවේග විදිහට සැරිසරනවා. ඒ භූමියේ සමහර දකින්නේ මේ දේවල් තමයි. ඔබත් සමහර විට එහෙම අවස්ථාවකට මුහුණ දීලා ඇති. මේ අයට අපි ලබා දෙන පින් ටික හරියට ගන්න බෑ. අපි ආහාර දුන්නත් ඒ ටික කන්න බෑ. Tamange piyat ekka vairayekin matta kundali daruwa pana dibin innawa dakina buduhamuturu. Me daruwa miyagiyot nere upadinawa kiyala unwanhase avabodha karagannawa. Ann ඊට පස්සේ බුදුහාමුදුරු පෙනී හිටියා. මට්ට කුණ්ඩලි දැක්ක බුදුහාමුදුරන්ගේ කාරුණික මුහුණ මට්ට කුණ්ඩලිකි සිත සදහෙන් පිරුණා. ඒ සිතුවිල්ලත් එක්ක තමයි මට්ට කුණ්ඩලිය මිය යන්නේ. මට්ට කුණ්ඩලියගේ හිතේ ඇති වුණ නිර්ආමිස ප්‍රීතිය හින්දා උහු දේවාත්මයක් ලබා ගන්නවා. භූතයන් ප්‍රේතයන් පිළිබඳව ජනතාව අතර තොරතුරු ඕන තරම් තියෙන ඔබ දැකලා ඇති, බය වෙලා ඇති, කෑ ගහලා ඇති, නටනවා දැකලා ඇති. තොවිල් පවිල් වල මේ දේවල් කතා වෙලා ඇති. 7 දවසේ මලගෙදර නිදිමරද්දී ඕන තරම් මධ්‍යම රාත්‍රියේදී භූතාත්ම ඔබ දැකලා ඇති. යමෙක් මියපරලව ගිහිල්ලා තමන්ගේ නිවසට නිවසයන්ට කරනු ලබන කරදර හිරිහැරගෙන අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. මේ පහත් ආත්මයන් ගෙවල් වලට ඇවිත් ලාමක සිත්ඇත්තන්ගේ ශරීර තුලට අවශ්‍ය වෙනවා. නොඑක් විකාර කරනවා, රෝග පීඩා ඇති කරනවා, අඬනවා, වැළපෙනවා, හිසකෙස් කඩලා දාලා විකාර නටනවා. හැබැයි ඒ පහත් බලවේගත් ආවේශ වෙලා ඒ තුලින් නොඑක් පුද පූජා ලබා ගැනීමට මාර්ගයක් උදා කරගන්නවා. ඇතැම් විට ගෙවල් වල බඩු බහන්ඩ පෙරලෙනවා. උයලගත්ත වත්පතට ඇඟිලි දාලා තියෙනවා, වැලි දාලා තියෙනවා, ගල් ගහනවා, වැලි ගහනවා, ගින්දර තියෙනවා. කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ආයයන් අපි මුලට. කෙනෙක් මිය ගියාට පස්සේ 7 දවසේ බණට ගෙදර මිදුලි පහන් පැලක් තනනවා. ප්‍රේත තට්ටුවක් තියෙනවා. ඒ අර මලගේ ඥාතියා වෙනුවෙන්. එතෙන්දී අපි වත්පතක් තියෙනවා. ඒ වත්පතට අමතරව මේ ආත්මය නැත්තම් ජීවත් ඉන්න කාලේදී මිනිස්සුන් ප්‍රිය කරපු දුම්වැටිය, මත්පැන්, ඇඳුම් පැළඳුම් අනිත් දේවල් තියෙනවා නම් ඒ දේවල් ඒ තමන්ගේ ජාති පිරිස හරි කැමැත්තෙන් තියෙනවා, අනුකම්පාවකින් තියෙනවා. මේ සියල්ල අර පහන් පැලේ තියලා ගෙදර අය කරන්නේ මියගිය තැනැත්තාට ආහාර අනුභව කරන්න වෙලාව දීලා ඊට පස්සේ ගෙදර
භික්ෂුන් වහන්සේ නමක් වැඩම්මවලා ධර්මදේශනාවක් කරනවා. ඒ ධර්මදේශනාව අර මියගිය ආත්මයට ඇහෙන්න සලස්වනවා. ඔබ දන්නවනේ මියගිය පුද්ගලයා 7 දිනක් යනකම් ඔය තමන්ගේ ගෙදර වට ඇවිදිනවා කියලා. ඉතින් ඒ පුද්ගලයාට අහන්න අවස්ථාවක් හම්බ වෙනවා. හිත සතුටින් ඉපිලලා තියෙන වගේ වෙලාවක ඔව් කැමති දේවල් අනුභව කරන්න ඔහුට අවස්ථාවක් ලබා දීලා අනික ආරාධනා කරලා තියෙන්නේ. නිවසයන් භූත ආත්මය වෙනුවෙන් තබන ආහාරයට ඒ ආරාධනාවට ආකර්ෂණය වෙන්නේ මියගිය භූත ආත්මය විතරක් නෙවෙයි. ඒ නිවසට භූමියට ඇල්ම බැල්ම දාලා තියෙන ඥාතීන් මිතුරු කල්ප ගණනක් භූත ලෝකේ සැරිසරන පිරිස් මෙතෙන්ට එන්න පුළුවන්. අහල පහල අය බලාගෙන ඉන්නවා. මියගිය තැනත්තාට ප්‍රේත භූත ආත්මගත වූවෙකු ලෙස සලකා දන් දීම මියගිය කෙනාට එම ආත්මේම ආත්මගත වීමට රුකුලක් වෙනවා. අනෙක් ප්‍රේත භූත පිරිස් මේ අයත් එක්ක එක් වෙලා නිවැසියන්ගෙන් එවැනි පුද පූජා පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නවා. අන්න ඒක අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපි කරගන්න මහත් ව්‍යසනයක්. මලගේ ඥාතියාගේ හත් දවසේ බණට පහන් පැල ඇතුලේ පහනක් දල්වලා මලගේ ඥාතියා ඇතුළු එහි වසන සියලුම ප්‍රේත භූත කොටස්වලට ධර්ම දේශනාවට සවන් දෙන්න ආරාධනා කරන එක යහපත්. අපි ගොඩක් වෙලාවට පැල හදලා පහනක් පත්තු කරලා ආහාර ටික දුන්නට ධර්ම දේශනාවට ආරාධනා කරන්නේ නැහැ. ඒක කටින් කියන්න ඕනේ. කටින් කියලා ආරාධනා කරන්න ඕනේ මලගිය ඥාතියට Tamange නෑ හිතවත්කම සඳහන් කරලා එන්න බණ ටික අහන්න පින් රැස් කරගන්න කියලා. ඒක අපි කරන්නේ නැහැ. අන්න එතන වරද්ද ගන්නවා. ඒ හින්දා ඊළඟ දවසේ හත් දවසේ දානයක් තියෙනකොට ඔබ පෙරමුණ අරගෙන මියගිය කෙනාට ආරාධනා කරන්න. දැන් ආහාර ටික ඔබ ලබාගෙන අවසానයි. එන්න නිවසට ඇවිත් බණ ටිකක් අහන්න කියලා. ධර්ම දේශනාව අවසානයේ ගෙදර පිළියෙල කරන ආහාරය පිළිගන්න තමන්ට කිට්ටු විහාරස්ථානයේ බෝධිය ගාවට හරි පැමිණෙන්න කියලා මලගේ ඥාතියට ආරාධනා කරන්න. ගෙදරට නෙමෙයි ධර්ම දේශනාව අවසානයේදී අර පහන් පැලත් තුල දල්වපු පහන නිවල දාන්න භූතාත්මයට එතනින් යන්න පුළුවන්. ඊට පස්සේ අර ආහාර ටික බෝධින් වහන්සේ නමක් ළඟට ගිහින් අඩි දෙකහමාරක විතර උසකින් තියන්න, සත්තුන්ට කන්න බැරි වෙන්න උසකින් තියන්න. එතන පහනක් දැල්වීමෙන් අනතුරුව ඒ ඥාතිය ඇතුළු නිවස සහිත භූමියේ ඉන්න සියලුම මලගේ ඥාති මිත්‍රාදීන්ට ආහාරය සඳහා ආරාධනා කරන්න. එතෙන්ට ධර්ම ශ්‍රවණින් අනුමෝදන් වූ පිනෙන් යහපත් ආත්ම භවයක් පතන්න, නිවස නිවැසියන් සහිත භූමියට ඇති ඇල්ම බැල්ම ඉවත් කරගන්න කියලා අයදීමක් කරන්න ඔය බෝධීන් වහන්සේ ළඟ ඉඳන්. ඊට පස්සේ අයහපත් වූ ආත්මයන් ඒ බෝධි මූලියට බද්ධ වෙලා පින්පෙත් වර්ධනය කරගනි. මේ විදිහට යහපත් වූ ආත්ම තරංගියෝ යහපත් විදිහට පින්පෙත් ලබාගෙන යහපත් වුණ ප්‍රතිසන්දියකට සැපත් වෙනවා. ඒ වගේම සද්දින ධර්මදේශනාවෙන් මලගේ ඥාතියාට පින් අනුමෝදන් කිරීමෙන් පස්සේ නිවසට යොමු වන පහත් ආත්මයන්ගේ ඕදුරු දුරු කරගන්න ඔබට පුළුවන් වෙනවා. බෝධින් වහන්සේ ගාව සුවඳ කූරු පහන් දල්වල ආහාර දීමෙන් පස්සේ ඔවුන්ට පින් අනුමෝදන් කරන්න. ගන්ධන් දීපංච දුහපංච පානීය භෝජනං පිචං පතිගන් හත්තු සන්තුට්ඨිතා ඥාති ප්‍රේතා ඉදං බලින් කියන ගාතාව ශබ්ද නගා කියවන්න. මේ වගේ එදිනෙදා ජීවිතය අපි වරද්ද ගන්න තැන් ගැන තව දැනගන්න අපේ CS TV නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.